සරණයි ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සූත්‍රයක් දේශනා කරාට පස්සේ ඒකේ ප්‍රශ්න මතුනාම සමහර ස්වාමීන් වහන්සේලා ගිහින් එක්ක බුදුරජාණන් වහන්සේන් හරි මහා කච්චායන ස්වාමීන් වහන්සේන් හරි ප්‍රශ්න අහනවානේ. ඒකට ඒ ප්‍රශ්න වලට දෙන උත්තර පෙළටම යනවද නැත්නම් ඒක අටුවාවක් විදියට වෙනමත් ලියවෙනවද? ඒක සමහර ඒවා පෙළේම තියෙනවා. දැන් කච්චායන ස්වාමීන් වහන්සේ මදුපිණ්ඩික සූත්‍රය, රාජපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරපු සූත්‍ර, ධම්මදායාද සූත්‍රේ, ඉතින් මේ තැන්වල තියෙනවා. ඊට පස්සේ ඔය චච්ච විභංගේ වගේ ඒවා කෙලින්ම ධම්මචක්කයේ ලියපු අටුවාවක්නේ. නේද? ධම්මචක්කයේ කරපු විවරණයක්. ඉතින් ඒ වගේ මේ මේ ඒ සමහර අර්ථ විවරණ ත්‍රිපිටක පාළිය ඔබට දකින්න පුළුවන්. සමහර අර්ථ විවරණ අපේ සම්ප්‍රදායය කියනවා ඒක ත්‍රිපිටකෙට එකතු කරන්නේ නැතුව ආචාර්යවරුන් අතරින් ආවා කියලා. කියනවා. ඉතින් මොකද්ද ආවේ, මොකද්ද ආපු නැති කොටස් ටික කියලා අපිට හොයාගන්න බෑද? ඒක තමයි ප්‍රධානම කාරණාව. හැබැයි මුළු අටුවාවම එහෙම ආපු සම්ප්‍රදායයක්ද කියලා කිව්වොත් ඒකට තොරතුරු නෑ. මොකද හේතුව මහා අටුවාවේ ආපු සමහර තොරතුරු බුද්ධඝෝසාවේ ප්‍රතික්ෂේප කළා දිනවා. ඊට පස්සේ ඔය තව එකක් තියෙනවා මහා පච්චරිය කියලා අටුවාවක්. ඒ මහා පච්චරිය අටුවාව ලිව්වගෙන රහතන් වහන්සේලා නේද? ඒකේ ආපු සමහර අදහස් බුද්ධඝෝසාවේ ප්‍රතික්ෂේප කරවලා. ඒ විනයටදී ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඊට පස්සේ පාලි අටුවාවේ තියෙනවා සමහර ඒවා ටීකාවෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් ඒක ප්‍රතික්ෂේප කරන්නට හේතුව මොකක්ද? ප්‍රතික්ෂේප කරන්න හේතුව ඒ උන්වහන්සේලා දැන් කවුරුත් පෙළ ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැහැ. ඒකට අත ගහන්නේ නැහැ. මොකද ඒක තමයි ප්‍රධානම සෝස් එක. ඒකේ සමහර වචන දුරුත්ත වචන තිබුණොත් එහෙම වැරදි වචන ඒවා කතා කරනවා. ඒවා ගැන මේක මෙහෙම නෙමෙයි මේ වචනේ වෙන්න ඕනේ කියලා. නමුත් ඒකේ අර්ථය එක්ක චැලෙන්ජ් කරන්න යන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා කියන පදනමේ තමයි තේරවාදී ගොඩ නැගලා තියෙන්නේ. ඉතින් ඊළඟට වෙන්නේ මොකද්ද? දැන් ටීකායම කියනවා යම් හේකින් අටුවාවල කතා මොකද නම් ගොත් ආදී වෙනස් වුණා නම් ඉතිහාසමය කතා වෙනස් වුණොත් ඒක ගැන වැඩි සලකන්න එපා. මොකද ඒක විසඳගන්න ක්‍රමයක් නැහැ. හැබැයි ධර්මය සම්බන්ධයෙන් අඩුවක් තිබුණොත්, ධර්ම විවරණේ අඩුවක් තිබුණොත්, ධර්ම පද සම්බන්ධයෙන් අඩුවක් තිබුණොත් ඒක හරි ගස්සන්න ඕනි. ඒක හරි ගැස්සිය යුතුයි. එතකොට ඒක කාලානුරූප වෙනකොට වෙනස් වුණාද නැද්ද කියන වගේ වනේ සමහර අදහස් තියෙනවා. ඒක ඉගෙනේ. ඒක ලේඛන දෝෂ කියන තැනට යන්නේ නැහැ. සමහර තැන්වල කියලා තිනවා මේ ලේඛන දෝෂ තියෙන්නේ ආචාරීවාදී කියලා. ඒවා ලේඛන දෝෂ කියලා සලකන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒවා කෙලිම අදහස්වල, ඒ කියන්නේ උදාහරණයකට, ඒ කියන්නේ අදහස්වල තියෙනවා වෙනස්කම්. මේ අදහස පැහැදිලිව විවරණය කරපු අදහස මේක මෙසේ නොවිය යුතුයි කියලා ඇවිල්ලා තියෙන තැන. ඉතින් ඒ වගේකින් කියවෙන්නේ අටුවාචාරින් වහන්සේ ටීකාචාරින් වහන්සේ නැහැ මේ මුළු අටුවාවම බුද්ධ වචනයක් කියන තැන. නැත්තම් උනාසේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ වචනයක්වත්. ඒ නිසා මේ අපිට හරි අමාරුයි අද අටුවාවේ බුදුන් ගෙන් ආපු කොටස සහ නැති කොටස කියන එක බෙදාගන්න. ඔක තමයි ඇත්ත කතාව. ඒක බෙදා ගන්න හරි අමාරුයි. ශ්‍රාවකයන් විසින් ආපු එක මොකද්ද එහෙම කියන්නේ. මොකද ඒ ඇනලිසිස් එක තියෙනවා අටුවාවේ. ඒ ප්‍රතික්ෂේප කරපු තැන් තියෙනවා. ඒ ප්‍රතික්ෂේප කරපු තැන හරිද වැරදිද කියන එක නේ වැදගත් වෙන්නේ. මහා අටුවාවේ සමහර තැන් බුද්ධඝෝසාවේ ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ සමහරලාට ටීකා වලින් බුද්ධඝෝසාවේ ලියපු එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් එතකොට වැදගත් වෙන්නේ මේ මතේ හරිද නැද්ද කියන එකනේ උන්වහන්සේගේ ඇටිටියුඩ් එක. ඇටිටියුඩ් එකෙන් කියවෙන්නේ මොකද? හැබැයි පෙළට කවුරුත් අත ගහන්නේ නැහැ නේ උන්. ඇටිටියුඩ් එක කියන්නේ මේක බුද්ධ වචනයක් කියන විශ්වාසය සියල්ලෙන් සියල්ල එක කියපුනා නම් මේ ප්‍රතික්ෂේප කිරීම කරන්න බෑ උන්වහන්සේලාට. ඒකෙන් ගම්ම වෙන්නේ උන්වහන්සේලා දැනන් ඉඳලා තියෙනවා මේක කාලානුරූප වර්ධනය වෙච්ච දෙයක්. මේ අටුව සාමාන්‍ය සම්ප්‍රදාය ක්‍රමවේදයක්. ඔහේ නිකන් අහසට හිතපු එකක් නෙවෙයි. ඒකත් කියන්න ඕනේ. මේක ඔහේ අහසට හිතපු එකක් නෙවෙයි අටුවාව කියලා කියන්නේ. හැබැයි මේ අටුවාවේ පැහැදිලියම බුදුරජාණන් වහන්සේගෙන් ආපු තොරතුරු ටිකක් තියෙනවා. අද වෙලා තියෙන එක ඩිස්ටින්ග්විෂ් කරගන්න ක්‍රමයක් නෑ අපිට. ඒ නිසා අපි මේක පූජනීය ලෙස සලකනවා. පූජනීය සල. හැබැයි බැරි වෙලා හරි ඒක ටීකාව කියන්නේ එක. බැරි වෙලා හරි දෝෂයක් තිබුණොත් ඒ කියන්නේ කෙලින්ම පෙළත් එක්ක කන්ට්‍රඩික්ට් වෙන තැන් තියෙන්න පුළුවන්. පැහැදිලිව. නිකන් ලොකු සිද්ධි නෙවෙයි. මූලික සිද්ධි දැන් ඉපදීමක් නැහැ වගේ එහෙම එකක් එන්නේ නැහැ නිකන්. පස්වෙනි සත්‍යයක් එහෙම කතා මොනවද නැහැ. සමහර තැන්වල ඒවා ඇත්තටම නිවන් මාර්ගයට බාධා වෙන කන්ට්‍රඩික්ෂන් උත් නෙවෙයි. ඒකත් මම කියන්න ඕනේ. නිවන් මාර්ගයට බාධා වෙන කන්ට්‍රඩික්ෂන්ස් තේරවාදය තුල නැහැ. තේරවාදය හරියම පැහැදිලිව නිවන් මාර්ගයේ විස්තර කරලා තියෙනවා. ඉතින් සමහර කන්ට්‍රඩික්ට් තැන් එනවා. එතකොට ඒ වගේ තැන් ධර්මයේ ප්‍රශ්නයක ඉතිහාසමය තොරතුරු ප්‍රශ්න නැහැ. ඒක එහෙම තියන්නේ. මොකද ඉතර ගැටලුවක් නැහැ. මේ අහවල් ගමද කියලා තැන් දෙක එන්න පුළුවන්. නමුත් ධර්මය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවොත්, ධර්ම විවරණ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවොත්, එතනදී ඒක හරි ගැස්සිය යුතුයි. මොකද හේතුව ඒක ත්‍රිපිටකයේ තමයි මුල් තැන පවතින. ඒකට බලලා ඒක අනුව හරි ගස්සන්න වෙනවා. ඉතින් ඒ නිසා කියන්න ඕනේ අටුවාව බුද්ධ වචනයද කියලා කිව්වොත්
ඒකට තොරතුරු තියෙනවා. ඒ කියන්නේ බුද්ධ බුදුරජාණන් වහන්සේගෙන් ආපු ප්‍රකීර්ණක දේශනාව මුල් කරගෙන තමයි අටුවා වෙන්නේ. නිසා බුදුරජාණන් වහන්සේගෙන් ආපු ණය ක්‍රමයේ තියෙනවා මෙතන. ඒක ගැන වාදයක් නැහැ. හැබැයි ඒක සියල්ලම ඒකද කියලා අහුවොත් ඒකටත් තොරතුරු නැහැ. එහෙම වුණා නම් ඒ ඉතිහාසයේ දන්න අටුවා පාළි අටුවාචාරින් වහන්සේලා ටීකාචාරින් වහන්සේලා අපිට වඩා ඊට කිට්ටුයි. ශ්‍රද්ධාදී ගුණ ධර්මවල තියෙන දැන් නැත්තම් කියන අසද්ධාව කියන්නේ සමහර කෙනෙක් කියනවා උදාහරණයකට මේ කියන ප්‍රකාශනයේ ශ්‍රද්ධාව නැති කියනවා තාවත්. එහෙනම් ඉතින් එහෙනම් බුද්ධඝෝසාංශය තමයි ශ්‍රද්ධාව නැති වෙන්නේ. එහෙනම් අටුවාචාරින් වහන්සේලා ශ්‍රද්ධාව නැති වෙන්නේ. ඒ නිසා ඒක ශ්‍රද්ධා පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඉතිහාසමය එක. ඒ කියන්නේ උනාස දන්නවා උනාසලාට පුළුවන් ඒකේ සමහර කරුණු පෙන්වන්න. මොකද ඒක සියල්ල ත්‍රිපිටකය ස්ථානයේහි ආචාර්ය වාදය කියන එක තිබිලා නැහැ. ඒක තමයි උනාසලාගේ විවරණ වලින් පැහැදිලි වෙන්නේ.